ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් මුලින්ම අවධානය සිරස්තල වෙත IS සම්බන්ධතාවක් ගැන හෙලිකලා කියා රිෂඩ් ගෙන් ආනන්ද සාගර හිමි දෙරෙහිව CID-ට පැමිණිලක් කාඩිනල් හිමිගේ පෙත්සමට කරුණු කියන්නේයි අභියාචනාධිකරණයෙන් නීතිපතිට නියෝග කිතුලේ හෙට දවස වෙනුවෙන් ආණ්ඩුවේ අද මෙහෙයුම කොරෝනාව පසෙකලා පාප් වහන්සේ ඉරාකයේ නිල සංචාරයක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහා විනාශයට ඇත්තටම වග කියන්න ඕනේ කවුද ඒ ප්‍රශ්නෙට යම් පිළිතුරකුත් එක්කම පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් 32 දෙනෙකුට කඩිනමින් නඩු පවරන බව අමාත්‍ය සරත් වීරසේකර මහත්තයා කියනවා මේ වකවානුවේ කඩු 6000ක් අපේ රටට ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා අගරදුගුරු හිමිපාණන් පෙත්සමක් ගොනු කෙරුවා ඒගෙන ලැබෙන 31 වෙනිදා කරුණු දක්වන්න කියලා අභියාචනා අධිකරණයේ නීතිපතිවරයාට අද නියෝග කළා අගරදුගුරු අත්‍යතුම් කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් ගොනුකුල පෙත්සම අභියාචනාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා මෙම නඩුවට පාදක වන කණ්ඩු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇද්ද එහි වත්මන් තත්වයේ කෙසේද යන්න තම සේවා දායකයාගෙන් විමසා කණ්ඩු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා එම ඉල්ලීම පිළිගනිමින් ලබන 31 වෙනිදා අධිකරණයේ හමුවේ කණ්ඩු දක්වන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියට අභියෝජන අධිකරණය දැනුම් දුන්නා පාස්කු ප්‍රහාරයේ එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ගෙන්වා ඇති බවත් ඉන් 600ක් හඳුනාගෙන ඇති බවත් අගරදුගුරු හිමිපාණන් ගොනුකල පෙත්සමේ සඳහන් කඩු 5400ක් පමණ නිදැල්ලේ ඇති බැවින් ඒ ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට තර්ජනයක් බවයි උන්වහන්සේ ගොනුකල පෙත්සමේ සඳහන් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවා බැලීමට පත්කළ ජනාධිපති කොමසමේ වර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් කිහිප දෙනෙකුද මෙසේ අදහස් පළ කළා පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාවේ මේක අර කන්දක් විලිලාලා මී පැටියේ ප්‍රසූත කළා වගේ වැඩක් සහරාන්ගේ බිරිඳ ලබා දුන්න ප්‍රකාශ වි කටුවපිටියේ පල්ලි මියදිච්ච බෝම්බ කරුවාගේ බිරිඳ සාරා ඒතොර කවුද අයට ඉන්දියාවට පලා යාමට උදව් කරන්නේ මෙන්න මේවා ගැන මේ කොමිෂන් සභා වාර්තාවෙන් එළි වෙන්නේ නැහැ සාරකාන්තව ගියාද කියලා අපි දන්නේ නැහැ. ඉතින් නමුත් එතන මලමිනි 11ක් තිබ්බා. 10ක් හඳුනගෙන තියෙනවා. නැවත වරක් ගොඩ අරගෙන රාගේ මවගේ DNA සහ මේ මැලිචාගේ DNA සංසන්දනය කිරීමක් තමයි තියෙන්නේ. ඒක තව ටික දවසක් ඒක සනාථ කරන්න. මේ සාක්ෂි කියන එක ඊටාම සංවේදී සාක්ෂි. හදිසියේ මේ නඩු පැවරුවොත් බොහෝ වෙලාවට නීතියේ ඊටා කුඩා සිදුරකින් රිංගලා යන්න පුළුවන්. ඒකින් දා උන්ට විරුද්ධව නඩු දානකොට ඊටාම ශක්තිමත් ලෙස දානවා. මේකට ඍජුව සම්බන්ධ වෙච්ච 32 සම්බන්ධයෙන් උද්දෘත ලිපිගුණු දැනටමත් දීලා තියෙනවා ඒ පුළුවන් තරම් ඉක්මනට අපිට පුළුවන් වෙනවා ඒ නඩු පවරන්න වාර්තාව ගැන කිසිම වගකීමක් මේ රජයට නැහැ අපි ඉස්සල් ආණ්ඩුව වගේ අර්ලිය ගහ මන්දිරේ රැස් වෙලා හිරේ දාන එක්කෙනා කවුද නිදාස් කරන එක්කෙනා කවුද කියලා තීන්දුව ගන්නෙ නැහැ ඒක රටේ පවතින නීති අනුව ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා තියෙනවා අපි ආණ්ඩුවක් හැටියට මුලින්ම එවැනි ප්‍රහාර නැවත ඇති නොවන්න අවශ්‍ය රාජ්‍ය ආරක්ෂාව අපි ශක්තිමත් කරලා තියෙනවා. මුත්‍ති ආසය ශක්තිමත් කරලා තියෙනවා. පැහැදිලිවම කොමිෂන් සභා වාර්තාවක් කියන්නේ දේශපාලන වාර්තාවක්. ඒ තුල සියලුම කාරණා ආවරණය වෙනවා කියලා අපිට කියන්න බෑ. අපි බලමු බටලන්ද කොමිෂන් සභා වාර්තාව. නිර්දේශුනේ රයිලි කොමිෂන් මහත්තයාගේ ප්‍රජායිති අහෝසි කරන්න. කියන්නක උන්නේ. හැබැයි CID එකේ TID එකේ ඒ යන පරීක්ෂණ පැහැදිලිව ඉක්මන් කරලා ඒවා කරන්න ඕනේ. හිටපු ඇමතිවරයෙකු වෙච්ච වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහත්තයා IS ප්‍රධානියෙකුත් දෙමළ ඩයස්පෝරායේ ප්‍රධානියෙකුත් එක්ක රහසිගත සාකච්ඡාවක නිරත වන බව සඳහන් කරමින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධිය ප්‍රකාශයක් සිදු කළා. මේ සම්බන්ධයෙන් බදිවුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා සිද්ධිය ගැන හොයලා බලන්න කියලා ඉල්ලනවා. අද විශේෂ එළිදරව්වක් ඇට්ටවම කන බලාපොරොත්තු වෙනු මේ ఫోటో එක අපි මුද්‍රණය කළා තානාපති කාර්යාලයට ලබා දීම කටයුතු සිද්ධ කළා විශේෂයෙන්ම මේ ఫోటో එකේ පැහැදිලි වෙනවා කාරණා තමයි මේ ඉන්නේ රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා මේ ఫోటో එකේ මේ පැත්තෙන් ඉන්නේ ISIS ප්‍රධානී තින්නේ දෙමළ ඩයස්පෝරායේ ප්‍රධානී දැන් මේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරු ගරුදුරු කරලා තින්නේ මේ පුද්ගලයත් එක්ක
මේ ප්‍රහාරයෙන් සම්බන්ධ මේ පුද්ගලයන්ට වගකීම් තියෙනවා. දැන් මේ මේ ඡායාරූපේ සම්බන්ධව අපි මාධ්‍යට එරි කරනවත් දවසේ මේ හෙළිදරව්වත් එක්කම වහාම මොහුගෙන් ප්‍රශ්න කළා මේ සම්බන්ධ මොකද්ද සාකච්ඡා කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සාකච්ඡා කරේ එහෙම නැත්නම් ඊට වඩා තවත් එහා ප්‍රහාරයක් ගැන සාකච්ඡා කරන්නේ මේ තස්රවාදීන් එක්ක කරන ගනුදෙනු මොකද්ද කියන එක වහාම විමර්ශනය සිද්ධ කළ යුතුයි. උන්වහන්සේගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් ඉදිරිපත් කළ රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටින්නේ මෙය තමන් අමාත්‍යවරයෙකු ව සිටියේදී ස්විස්තරලන්තයේ කළ සංචාරයකදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමග සාකච්ඡාවක නිරත වන අවස්ථාවේ ගත් ඡායාරූපයක් බවයි. එබැවින් උන්වහන්සේ සිදු කරන චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි බදියුදීන් මහතා ඉල්ලා සිටින්නේ. කොළඹ 12 සංගරාජ මාවතේ පිහිටලා තියෙන ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කළ සුපිරි වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විවෘත කළා. සෞභාගයේ දැක්මනුව යමින් දේශීය නිෂ්පාදන ආර්ථිකයට රට පෙළගැස්වීමේ කාර්ය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නවීකරණය කර තිබෙනවා. ලෝක ජනවාස දිනය වෙනුවෙන් මෙම ආයතනයේ සේවක සේවිකාවන්ගේ දූවරුන් වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානයද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. එමෙන්ම සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳ ප්‍රදර්ශන කුටි අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුත් මහතාද මෙම අවස්ථාවට සහ පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළා. එමෙන්ම බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් බසෙහුසා මාන් සර්නියා කාත් මහතාද අග්‍රාමාත්‍යවරයා හමු වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 සංවත්සර උත්සවයට සහභාගී වීම සඳහා මෙරට පැමිණි ගුවන් හමුදා ප්‍රධානීන් මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. කොරෝනා මරණ 4ක් අලුතින් වාර්තා වුණා. මේ අනුව කොරෝනා වැළඳීමෙන් අපේ රටේ මියගිය පිරිස 493 දක්වා හෙළ ගියා. බදුල්ල මහරෝහලේ පිළිකා රෝගීන්ගේ වාට්ටුවේ සිටි 29 දෙනෙකුත් කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනුණා. වැඩිහිටි ජනතාවට ප්‍රමුඛත්වය දීලා යුනිසෙෆ් සංවිධානය මිලදීගත් කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක් පළමු වරට එන්නත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන සතියේ ඉඳලා ආරම්භ කරනවා. වැඩිහිටි ජනතාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් යුනිසෙෆ් සංවිධානය මිලදීගත් කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක් පළමු වරට එන්නත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබන සතියේ සිට ආරම්භ කරනවා. මෙම එන්නත් කොරෝනා අවදානම උග්‍ර ලෙස බලපෑ ඇති ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ලබා දීමට නියමිතයි. බදුල්ල මහරෝහලේ පිළිකා රෝගීන්ගේ වාට්ටුවේ 34 දෙනෙකුට මෙවන විට කොරෝනා ආසාදන වී ඇති බව තහවුරු වී තිබෙනවා. අද දිනේ එම වාට්ටුවෙන් ආසාදිතින් 29 දෙනෙකු හඳුනාගත්තා. එක් වෛද්‍යවරයෙකු, හෙදියක් සහ රෝහල් සුළු සේවකින් දෙදෙනෙකු එම පිරිසට ඇතුළත්. මෙරටින් හමු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 84,948ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 3,138 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 609ක්. මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 81,321ක්. නව කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 493ක් ලෙසයි දැක්වෙන්නේ. නව මරණ අතුරින් එක් පුද්ගලයෙකු අටාල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වනවා. කොළඹ අට ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද, රාජගිරියේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකද මෙසේ මියගිය අය අතර සිටිනවා. කොරෝනා මරණ බූමදානය කිරීම සඳහා තෝරාගත් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී මරණ දෙකක් බූමදානය කළා. ලෝපුරා කොරෝනා රෝගීන් 11,602,223 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතුරින් 25,80,792 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පැය 24ක් තුළ ලෝකයේ පුරා කොරෝනා ආසාදිතින් 446,747 දෙනෙකු අලුතින් වාර්තා වී තිබෙනවා. එම කාල සීමාව තුළදී සිදුව ඇති කොරෝනා මරණ ගණන 9,955ක්.
ඇමරිකාවෙන් පැය 24ක් තුලදී කොරෝනා රෝගීන් 68321 දෙනෙකු හඳුනා ගැනෙද්දී මරණ 1993ක් වාර්තා වුණා. බ්‍රසීලෙන් ආසාදිතින් 74285 දෙනෙකු වාර්තා වෙද්දී මරණ සංඛ්‍යාව 1786ක් වෙනවා. ඉන්දියාවෙන් අලුතින් කොරෝනා ආසාදිතින් 16824 දෙනෙකු හඳුනා ගැනුණා. මරණ 113ක් සිදු වුණා. රුසියාවෙන් ආසාදිතින් 11385 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 475ක්. බ්‍රිතාන්‍යෙන් ආසාදිතින් 6573 දෙනෙකු හඳුනා ගැනෙද්දී මරණ 242ක් සිදු වුණා. උතුරේ දෙමළ දේශපාලඥයින් හැම වෙලාවෙම කටයුතු කරන්නේ ඉන්දියාවේ න්‍යායපත්‍රවලට කියලා උතුරේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුණ් සිද්ධාර්ථන් චෝදනා කළා. මේ අය දෙමළ ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් නොකරන පිරිසක් බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ. යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සංවිධානය කළ දෙවුන්තර තුඩුවේ සිට පේතුරු තුඩුව දක්වා වූ සාමපාකමන අනුරාධපුරයට ළඟා වුණා. එහිදී එම කේන්ද්‍රයේ සමාජිකයන් රුවන්වැලිසෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේකම හේමරතන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රුවන්වැලිසෑ රතුන් වැඳ පුදා ගත්තා. ඔක්කොම අපේ ආමතුරුවනේ ඔක්කොම අයිතිවාසිකම ඉල්ලනවා. තමන්ගේ යුතුයකම නොකර. අපේ යුතුයකම කරා නම් අයිතිවාසිකම ඔටෝමැටික් අපිට හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම. හරි අපේ ආමතුරුවෝ අසුවාක් සිංහල ජනතාව බෞද්ධ ආගම පිළිපදින ජනතාව ඉන්න රටක්නේ. ඒකනේ යථාර්ථය. ඒ සිංහල බෞද්ධ ජනතාවගේ ඉත දිනන් නැතුව දෙමළ ජනතාවට විසඳුමක් ගන්න බෑ. ඉස්සල්ලාම මේගොල්ලන් ජෙනීවා යනවා. සිංහල ජනයාට දන්නේ නැහැ මේගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉස්සල්ලාම මේගොල්ලන් නැෂනලයිස් කරන්න ඕනේ ඉන්ටර්නැෂනල් සිංහල ජනතාවට කියන්න ඕනේ අපේ ප්‍රශ්නේ මොකද්ද කියලා. අරියට බැලුවොත් මටත් ඒකේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට දෙමළ ජනයාගේ ප්‍රශ්නේ මොකද්ද? කියලා මේ සුමන්ද්‍රන් කායන් අරියන්ට එදා ඉඳලා කියනවා ෆෙඩරල්. නැත්තම් මොකද සමස්ති? නැත්තම් ඒකට සිංහල වචනයක් දන්නේ නැහැ. සුදෙනෙක් ඉන්නවා සිංහල භාෂාව කතා කරන මිනිසු නම් ඒ මිනිසුන් දෙ ඉස්සලා පෑදලි කරන්න එපායි. අපි 20ක් එකතු වෙලා මෙමයි කියලා. ඒව නැතුව very important අයව අත්තරලා යනවා කොයිද ඉන්න සුද්දා ගාවට. ඉතින් ඌ බලන්නේ අපිව කොටවල මේ තියෙන ඒවා අරගෙන ඌ සූරගෙන ගිහලා ඌගේ වැඩේ කරා ගන්නවා. ඒකනේ උන් එදා ඉඳලා කරේ. දුප්පත්කම තමයි රස්තවාදයට මූලික දේ. එතකොට මේ අයව දුප්පත්කමෙන් තියාන් ඉන්නේ ආපහු රස්ත මෙතෙක් කාගේවත් ඇස ගැටුනේ නැති කිතුල් කර්මාන්තේ හෙට දවස වෙනුවෙන් රජය වැඩපිළිවෙල රැසක් ආරම්භ කළා. ඒ ගැනයි මේ සොයා බැලීම. අපි මේ ඉන්නේ කිතුල්ගල. කිතුල් පැණි වගේ රහ නොවන කිතුල් හකුරු වගේ දීවලා යන ජීවිත ගැන අපි අද හොයලා බලන්න ලෑස්ති. දේශීය ආර්ථිකයට ශක්තියක් එකතු කරන කිතුල් කර්මාන්තය ගැන අපි අද හොයලා බලමු. අනුර මහත්තයා යන ලෑස්ති උදේම රස්සාවට අපි ඒ පස්සෙන් ගිහින් බලමු. මේ රස්සාව කොහොමද රටේ ආර්ථිකයට ශක්තියක් එකතු කරන්නේ කියලා. අපි යමු. ආසියානු මහද්වීපයට ආවේනික කිතුල් ශාකය මෙරට පළාත් කිහිපයකදී දක්නට ලැබුණද ආර්ථිකමය වශයෙන් පළදායි ලෙස කිතුල් ශාකයේ ප්‍රයෝජනයට ගනු ලබන්නේ මධ්‍යම සබරගමුව ඌව සහ දකුණු යන පළාත්වලට අයත් දිස්ත්‍රික් කිහිපයක පමණි. දිස් විදිස් වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් කිතුල් නිෂ්පාදන සඳහා පැවතියද වෙළඳපොළ ඉල්ලුම සැපීම කෙසේ වෙතත් කර්මාන්ති පවත්වාගෙන යම් පවා අද අභියෝගයක්ව පවතිනවා. හරි හමන් විදියට තෙලිජ්ජ වැහෙන කිතුල් ගහක් හොයාගන්න මේ අය කිලෝමීටර් එකමාරක් දෙකක් මේ කන්දේ පයින් යනවා. දැන් මේ ගහේ මම මේ උදේට දෙවෙනි පාර මේ පෙරන්නේ අද දවසට. උදේට බෝතල 9ක් විතර තිබ්බා. දැන් මෙතන 8ක් විතර තියෙනවා. 9 8යි බලපන් 17යි 100 ගානේ දෙනවා රුපියා 1700යි. අලු ලුණු මිරිස් ඒ සම්බන්ධ කරගෙන තමයි අපි මේ වෘත්තිය යෙදෙන්නේ. දැන් ඔය කැස්පර් අනම්මනන් ඒ තාක්ෂණ ගෙනාවා. ඒක සාර්ථක නෑ මෙතනට. කිතුල් පැණි සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද සාධාරණ මිලක් නිෂ්පාදන සඳහා නොලැබීම ප්‍රමුඛ ගැටලුවක් ව තිබෙනවා. දරානම් ඉතින් හරිම ලාභ රුපියල් 150 ගානේ දුන්නා දවස් බෝතල් 100 දුන්නා 15000ක් අතේ
තේජ බෝතල 100ක් උණු කරලා හකුරු පැණි හැදුවා 15000ක් ගන්න බෑ අඩුම තරමේ අපිට රුපියල් 10කටවත් මේ පැණි බෝතලෙ විකුණ ගන්න විදියක් හදා දෙන්න මහත්තයෝ ඒක සාධාරණයි පාරිභෝගිකයට නම් ඔය හකුරු මුලක් රුපියල් 1050ක් විතර වෙනවා දැන් අපි දෙන්නේ 250කට මුලක් චොක්ලට් එක ටොපිය හදන්න පුළුවන් පැණි හදන්න පුළුවන් බීම් එක රසම් එක හදන්න පුළුවන් කේක් වර්ග මාධ්‍ය ගොඩක් තියෙනවා අත දෙන්න කෙනෙක් නැහැ බොහොම අඩු ආදායමක් තමයි ලැබෙන්නේ මට හදාගන්න බැරි ඉඳ මත්තේ මං අක්කට දීලා තිනවා ඒක පුතේ කිතුල් කර්මාන්තකරුවා රැකගැනීමට කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා සාධනීය මැදිහත් වීමක් සිදු වී තිබේද? කිතුල් කර්මාන්තකරුවා රැකගන්න ඕන නම් රක්ෂණය කළ යුතුයි. රක්ෂණයක් ලැබෙනවා නම් රජයේ මැදිහත් වෙලා ඒ ගැන සතුරු වෙනවා මහත්තයෝ. අපිට සාධාරණ ඉෂ්ට කරන්න කියලා උද්ඝෝෂණය කරන්න බෑනි මහත්තයෝ. කිතුල් කර්මාන්තේ පවත්වාගෙන යාමේ අපහසුතාවය පැවතුණා. නීතිමය බාධා ඇති වුණා. නමුත් වර්තමාන රජයේ යටතේ රාවි කිරීම සඳහා පැවති නීතිමය බාධා ඉවත් කරනු ලැබුවා. වාණිජ වගාවක් වශයෙන් කිතුල් කර්මාන්තේ නීතිගත කිරීම සිදු කරනු ලැබුවා. රාජ්‍ය අනුග්‍රහය යටතේ කොට්ටාසිය පුරා විසිරී සිටින කිතුල් කාර්මිකයන්ගේ තෙලිජ්ජ ප්‍රමාණය එක් ස්ථානයකට රැස් කරලා කිතුල් පැණි හකුරු නිෂ්පාදනය සිදු කළා. කිතුගල අනන්‍යතාවය ගොඩනංගමින් කිතුල් නිෂ්පාදනය රැගෙන යන්න තමයි ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ. කිතුල් කර්මාන්තේ අපේ ඉන්න ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන්. ඒගොල්ලන්ට කාර්ක ප්‍රාග්ධානිය සපයලා කර්මාන්ත ඉදිරියට කරගෙන යන්න තමයි අපි උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැම රජයක්ම කිතුල් කරුවා නගා සිටවන්න වැඩපිළිවෙල් වල පිළිබඳ සාකච්ඡා කළා. සැලසුම් සකස් කළා. මෙවර තමාත්වරයෙක් පත් කරලා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව මේ සැලසුම් ක්‍රියාත්මක වුණාද කියන කාරණේ පිළිබඳව අද දක්වාම ප්‍රශ්නයක් තියෙනවා. අපේක්ෂා කරන්නේ සැලසුම් ප්‍රායෝගික තලයට ඇවිත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමයි. එහෙම වුණොත් කිතුල් කර්මාන්තේ හෙට දවසේදී අපේක්ෂිත ඉලක්ක ළඟා කරනවා නොඅනුමානයි. පළාත්සභා ඡන්දේ කල් දාන්න විවිධ පුද්ගලයෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්සභා සංසදයේ සමාජිකයන් චෝදනා කරනවා. මාධ්‍ය හමුවක් තියලා එහි නියෝජිතයන් මේ ගැන කරුණු පැහැදිලි කළා. අපිට යම්කිසි කනගාටුවක් තියෙනවා. අපි බලයට පත් කරපු මේ රජය ඇතුළෙත් සමහර විතණ්ඩවාදී කීප දෙනෙක් බොහොම කුහක විදිහට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දාන්න කටයුතු කරගෙන යනවා. හැබැයි අද වෙනකොට ආණ්ඩුවේ වගේම විපක්ෂයේත් පක්ෂ ගණනාවක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව යම් යම් එකඟතාවයන් වලට ඇවිල්ලා තිනවා කියන එක අපිට දකින්නට තියෙනවා. අපි කියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්න පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ පළාත් සභා මැතිවරණය මේ කුහක විදිහට කල් දාන්නට උත්සාහ කරන ඒ සියලු අය පරාජය කරමින් පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සඳහා පුරුල් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඊට සහයෝගය ලබා දෙන අනෙක් කණ්ඩායම් එකතු කරගන්නත් අපි සූදානම් කියන එක මේ වෙලාවේදී කියන්නට ඕන. ඡන්ද කල් දාලා පහුගිය රජය කරගත්තු දේ අපි දන්නවා. ඒ නිසා අපේ රජය හැම වෙලේම උත්සාහ කරනවා මේ පළාත් සභා මැතිවරණය තියන්න. නමුත් මේකට යම් යම් පිළිස් කකුලෙන් අදින බව අපිට නිකන් දැනෙනවා. අපි ඒ පාර්ශ්වයන්ට කියනවා කරුණාකර ජනතාව ඉදිරියට යන්න අවස්ථාව දෙන්න පළාත් සභා අක්‍රිය කරලා නැහැ 13 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය එහෙම්මම තියෙනවා ඒ නිසා මේකේ යම්කිසි ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නාතෙක් මේ මහජන නියෝජිත ආයතනට සක්‍රිය කරන්න සක්‍රිය කළ මේවා ක්‍රියාත්මක කරන්න දෙන්න අපි දන්නවා රජයට ලොකු අවශ්‍යතාවක් තියෙන අපේක්ෂාවක් තියෙන කුමන මැතිවරණ ක්‍රමයක් හෝ ක්‍රියාත්මක කරලා මේ මහජන නියෝජිත ආයතනයේ ඒ ජනතාවගෙන් බලය ලබාගත්තු ආයතනයක් ජනතාව නොමැතිව පවත්වාගෙන යාම වෙනුවට ජනතාවගේ බලයත් එක්ක ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීම අපි සිදු කරනවා නීති විරෝධීව අපේ රටට ගෙනාපු රුපියල් කෝටි 9කට අධික වටිනාකමකින් යුත් දුම්මැටි තොගයක් රේගුව අතනඟුවට ගත්තා. එය තුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක් දැන්. ග්‍රෑන්ඩ් පාස් රේගු අංකනය කළ පරීක්ෂා කිරීමකදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ යකඩ බට තුළ සංගවා චීනයේ සිට මෙරටට නීති විරෝධී දුම්වැටි රැගෙන විත් ඇති බවයි රේගුව පවසන්නේ. මෙවා චීන ඉඳලා තමයි රැගෙන අවිලා තියෙන්නේ එන දැනට ඔහුව අත්අඩංගුවට අරගෙන නැහැ නමුත් පරීක්ෂණ කටයුතු සිදුවීම් පවතිනවා පරීක්ෂණ අවසානයේදී ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට ඉඩ සලස්වනවා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේදී මෝටර් රථයක ගැටීමෙන් ඊයේ අලුයම පුද්ගලයෙකු මිය ගියා. පාර මාරුවන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුරින් පසු මෝටර් රථය නොනවත්වාම මහරගම දෙසට ධාවනය කර තිබෙනවා. අනතුර සිදුවන ආකාරය හා මෝටර් රථය පලා යන අයුරු අසලපීටියේ CCTV කැමරාවක සටහන් වුණා.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්වරයා හමු වුණා. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඉතාලි තානාපතිනි රිටා මැනෙලා මහත්මිය හා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවේදී දීපාර්ශිකව වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඉතාලි සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම හා ආයෝජන අවස්ථා වැඩි කර ගැනීම පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡාවට ගැනුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩයලොග් ආසියාටා සමාගම විදුලි සංදේශ නියාමන කොමිසමේ පුරෝගාමීත්වයෙන් දිවයිනේ දුෂ්කර ප්‍රදේශ 4G තාක්ෂණයෙන් බලගැන්වීම සිදු කරනවා. ඒ සඳහා ක්‍රියාත්මක වැඩසටහන නම් කරලා තියෙන්නේ ගමට සංනිවේදනයේ නමින්. විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව අද දින මේ ඩයලොග් ආයතනයත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ මේ නාපාවල කියන ගම්මානයේ පළවෙනි පස්පෙඩ කැපුවා. අපේ බලාපොරොත්තුව තමයි මුළු රත්නපුර දිස්ත්‍රික්කයටම අප්‍රේල් මාසයේ අග වෙනකොට 4G සංනිවේදන පහසුකම් දෙන්න. රත්නපුරට පමණක් නෙමෙයි, ඉන්පසු අපි කුරුණෑගල දිස්ත්‍රික්කය, ඉන්පසු මාතර, අනුරාධපුර, ඒ වගේම අපි මේ අවුරුද්දේදී දිස්ත්‍රික්ක 10ක් ආවරණ වැඩ කටයුතු පටන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ගමට සංනිවේදන වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙන प्रथम अधीर अटते जाले व्याप्ति करीमे कटियतु आरंभकरण लभुआ दिदास विश्ववासरे रुपया बिलियन विसी अटक मुदला आयोजन करा जाले व्याप्ति करीमट इट समान मुदला दिदास विसीक वासरे अभी आयोजन करीमट बलापुरुत्वेन हेतुलीन श्रीलांकिक जनता वट अखंड 4G आवरण लबादीमट अभी नुमेदु कटियुत कर රටට බරක් වෙන්නේ නැතිව කොරෝනා තිබුණත් සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා කියලා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති නිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා. කෝවිඩ් එකත් එක්ක ටුවරිසම් දැන් ඇරියා. 220ක් විතර හෝටල් දැන් සේෆ් ඇන් සිකියර් සර්ටිෆිකේට් කියලා අපි දීලා තියෙනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ කෝවිඩ් එකට අවශ්‍ය දේවල් හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ වැඩ කරන කට්ටිය ඒක ගැන දන්නවා. ඒ හෝටලේ දොස්තර කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. මොකද ඒ සංචාරකයෝ දැන් අපේ රටට ආවහම සේෆ් ඇන් සිකියර් හෝටල් එකේ ඉන්නකොට ඒගොල්ලන්ට පුළුවන් පූල් එක පාවිච්චි කරන්න, රෙස්ටෝරන්ට් එක පාවිච්චි කරන්න, ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තැන් 20ක් විතර සංචාරය කරන්න පුළුවන් ලාංකිකයොත් එක්ක ගැවසෙන්නේ නැතුව. ඒ කියන්නේ සීගිරිය යන්න පුළුවන්, යාල්ල යන්න පුළුවන්. එතකොට එහෙම තැන් 20කට වගේ යන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ බයෝ බබල් කියලා, ඒ කියන්නේ ලාංකිකයෝට ප්‍රශ්නයක් නොවෙන්නත්, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙන්නත්. ඒක තමයි ඒ ක්‍රමය. දැන් 4000ක් විතර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් කෝවිඩ් හැදිලා තියෙන්නේ 7 දිනකට පමණයි. ඒගොල්ලන් එන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දේවල් දෙක තුනක් කරන්න තියෙනවා. ඒගොල්ලන් හෝටලයක් බුක් කරන්න ඕනේ. ඒ කියන්නේ සේෆ් ඇන් සිකියර් හෝටලයක් ඒගොල්ලන් බුක් කරන්න ඕනේ. එතකොට ඒ වෙලාවදී ඒගොල්ලන් ඉන්ෂුරන්ස් එකට ගෙවන්න ඕනේ. ඩොලර් 12ක් ගෙවනවා ඒගොල්ලන් ඉන්ෂුරන්ස් එකට. ඒක මාසෙකට හම්බ වෙනවා කෝවිඩ් වලට පමණක් ඒ ඉන්ෂුරන්ස් එක. ඒ කෝවිඩ් එකට 50000ක US ඩොලර් 50000ක කවර් එකක් හම්බ වෙනවා. තුන්වෙනි දේ ඊළඟ කරන්න ඕනේ PCR ටෙස්ට් වලට ගෙවන්න ඕනේ. මොකද අපි සංචාරක ව්‍යාපාරය අරින්නේ ආණ්ඩුවට රටට බරක් නොවෙන්න. මොකක් හරි වෙලා ඒ සංචාරකයා මේ කෝවිඩ් නිසා ජීවිතය හරි නැති වුණත්, ඒ අවස්ථාවක වුණත් මේ ඉන්ෂුරන්ස් එක ඒක කවර් කරනවා. ඒකට කිසිම ආණ්ඩුවට බරක් නැහැ. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. ආයුබෝවන්.